தனி தருவே தனி தருவே உபத் உபம புதன இன்ன மமத் மேம மிதன இன்னவா தனி தருவே මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ජීවිතේ කතා කරන්න කැමතිම මාතෘකාවන් මොනවාද? අනිවාර්යයෙන්ම මේ මාතෘකාවන් අතර ආදරය කියන තැනට විශේෂ තැනක් ලැබෙනවා. ඒ ආදරය තනියෙන් විඳින්න සිද්ධ වුණොත් මුළු ජීවිත කාලෙම මං තනියෙන් தனி தருவே தனி தருவே உபத் உபம புதன இன்ன மமத் மேம மிதன இன்னவா தனி தருவே අද අපි ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන්නේ සුවිශේෂී චාරිත්‍රයක්. සුවිශේෂී කලාකරුවෙක්. ඒ කලාකරුවා සුවිශේෂී වන්නේ සංගීතය අතන ඡායාරූප ශිල්පී අතන උපරවිනේ. ඔබ ආදරය කරන මම පෞද්ගලිකව ආදරය කරන. ඔහු දයන් විතරණ. ආයුබෝවන් අයියේ. ආයුබෝවන්. ඉතින් අපි හැමෝම කැමති දයන් අයගේ ජීවිතය ගැන කතා කරන්න. කලා ලෝකය ගැන වගේම අපි ජීවිත ගැන කතා කරන්න. අපි මුලින්ම අහලා බලමු මේ දවස්වල මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. දැනයි මොන වගේ දේවල්ද මේ දවස්වල වෙන්නේ මොන වගේ දේවල්ද ඇදිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ටිකේ ගීත කීපයක්ම පරිගත වුණා. ඊයේ රෑ ඇත්තෙම දීපිකා ප්‍රියදර්ශනි සමඟ මම යුග ගායනකින් අපි උපහාර කළේ අපේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ කුසල ධම්ම ස්වාමීන් වහන්සේට මහින්ද බණ්ඩාරයන් සංගීතවත් කරපු මහින්ද චන්ද්‍රසේකරයන් පද රචනය කරපු උන්වහන්සේට උපහාර ගීතයක් කීපයක් ගත වුණා. තව දවස් දෙක තුනකින් රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන ගීතයක් පටිගත වෙනවා. ඒ කියන්නේ ගායනයේ මං යෙදෙනවා. ඒක ඇත්තටම බෝධි පූජා ගැන කියවෙන ගීතයක්. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට මේ ටිකේ කාර්යබහුල වෙලා තියෙන්නේ ගීත එක්ක තමයි. ගීත එක්ක තමයි. ඉතින් අයියා ඒ වගේ කාර්යබහුල වෙද්දී මං අපේ මාතෘකාවට එන්න කැමතියි. අයියා අයියාගෙන් බිහිවෙච්ච ගීත ගොඩක් ආදරය ගැන ලියවිච්ච ගීත. ඒවා කනට ඇත්තටම මිහිරි. තාමත් ඒ දවස්වල ගීතත් තාමත් ඕනම කෙනෙක්ට අහන්න පුළුවන්. කනට එච්චර මිහිරි ගීත. ඉතින් ඒකේ මම පෞද්ගලිකව කැමති ගීතයක් තමයි සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩෙල් මලේ. ඒ හොරාගෙන ගියේ නිසාද තාමත් අයිය මේ විදිහට ඉන්නේ. අපි එතනින් පටන් ගමු. සිත සොරාගත් අවස්ථා ගොඩක් තියෙනවා ජීවිතේ. මම එතන එහෙම නෑ කියන්න බෑ කාටවත්. ඉතින් තනිකර වීම නම් ඉතින් ඒක දිග කතාවක්.
සාමාන්‍යයෙන් බෞද්ධයෙක් හැටියට මට දැනුණ දේ තමයි අපේ දෙමෝපිය අපිට හරිම ආදරේ විශේෂයෙන් මගේ තාත්තා මට අවුරුදු 13 දී නැති වෙනවා. ඌ මිය යනවා. ඉතින් ඊට පස්සේ අම්මා මට බොහෝසේ ආදරය කරමින් මාව හදාබලා ගන්නවා. ඉතින් ඒ ආදරේ කොයිතරම්ද කියන එක මට වෙලාවට බරක් වෙනවා ජීවිතේ. මොකද ඇය හැම වෙලෙම මං ගැන හොයනවා. ඒගේ ජීවිතේම වෙන්නේ මම. එතකොට මට හිතෙනවා මේ 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 දරුවන් ලැබීම තුල කොයිතරම් මවක් මවෙක් මවක් හෝ පියෙක් ඒ තරම් කොයිතරම් එක ගැඹුරුවට ඒ කියන්නේ ඒ වෙනුවෙන් ඇත්තටම කියනවනේ ඒකේ හරි වචන තණ්හාව. තණ්හාව වෙනවද තමාගේ දරුවෙක් වෙනුවෙන් කියලා. ඉතින් මට ඇතුණ හැඟීම තමයි දැන් මමත් මගේ දරුවෝ හදලා මම මේ විදිහට තණ්හාවෙන් මේ භවය සසරේ මෙහිම ගමන් කරනවද නැත්නම් මම නිදහස්ව මේ බැමි සිඳලන තැන ඉන්නවද කියන එක මට මං හිතන්නේ සංසාරයෙන් ආපු පෙර පුරුද්දද්දෝ මන්දා මට අවසානයේ මං අවුරුදු 35ක් විතර වෙන කාලේ වෙනකොට මට මං කියන්න ගත්ත නෑ මම තනිකරම ජීවත් විය යුතුයි. මොකද මට ඒ නිදහස භුක්ති විඳින්නත් ඕනේ. නිදහස කියන්නේ අයාලේ යන එක නෙමෙයි. හැබැයි නිදහසේ අර කියන්නේ බැඳීම් අඩු වෙන තරම ජීවිතේ සරලයි කියන එක මට දැනෙන්න ගත්තා. ඉතින් ඒ බැඳීම් සිඳලන්නේ තමයි මං මේ තනිකරම හිටියේ. හැබැයි එතනින් කිසිසේත් ග්‍රාම්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මම මේ ආදරේ නොකරපු බවුන් වඩපු කෙනෙක් කියලා. ඉතින් මම ආදරේ මිහිර වින්ද, ආදරේ විරහ වින්ද, අදට ජීවිතේ ආදරේ විඳින කෙනෙක් තමයි මම. දැන් නෑ ජීවිතේ හොඳම වෙසි තමයි තීරණය කරන්නේ ඔහු තනිකඩ වෙන්නා කියලා. මම ඒතර අහන්න කැමතියි. අයි ඊට කලින් ප්‍රේමයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. ඔව්. ස්කෝන කාලේදී ප්‍රේමයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. ඔව්. අපි ඒක ගැන පොඩ්ඩක් ප්‍රේම ගැන නම් ගොඩක් අය මම දන්නවා. මොකද ඒ තරමට ඒ ගැන කියලා තියෙනවා. උසස් පෙළ කරන කාලේ තමයි ගැහැණු ළමයි චිත්‍රපටිය තිරගත වෙන්නේ. ඉතින් ඇත්තෙම ගැහැණු ළමයි චිත්‍රපටිය නැරඹීමෙන් වසන්ති චතුරාණිගේ රංගනයට සහ ඇගේ රූපයට බොහෝසේ ඇලුම් කළ කෙනෙක් තමයි මම. ඉතින් එහෙම වෙද්දී අපේ උසස් පෙළ පන්ති සඳහා ගෑනු ළමයිනුත් අපේ පන්තිවලට එන්න ගත්තා. ඉතින් ඇත්තටම අපේ පන්තියේ ගෑනු ළමයි 10 දෙනෙක් විතර එකතු වුණා. ඉතින් ඒ අතරද හිටියා සුවිශේෂී ඇස් දෙකක් තියෙන අර කතා කරන්න ඇසක් තියෙන ගෑනු ළමෙක්. ඊට පස්සේ ඇත්තෙම මේ ඇය කෙරේ තමයි මුල්ම ප්‍රේමණීය හැඟීමක් මට ඇති වුණේ. හැබැයි බොහෝ අභාග්‍යයකට වගේ මේ මගේ හොඳම මිත්‍රයා එවෙනකොට ඇය ගැන උනන්දුවෙන් පසු වුණා. ඉතින් ඒ බව දැනගත්තට පස්සේ ඒකට උදව් කරනවා විනා මට ඒක ජය ගන්න පුළුවන් කියන හැඟීමක් ඔළුවට ආවේ නැහැ. හැබැයි ඔහුත් බොහෝසේ උත්සාහ කරලා ඒක මල්පල ගැන් වෙන්නේ නැති තැනක එනකොට ඔහුට ඉවෙන් වගේ දැනෙනවා මේ මේ මමත් ඇයට ප්‍රේම කරනවා කියන එක ඔහුට දැනෙනවා. ඊට පස්සේ ඔහු මගෙන් ඔහු කියනවා මට මෙච්චර උදව් කරපු මගේ මිත්‍රයාට මම උදව්වක් කරන්න ඕනි. අපි භාෂාවෙන් කියන මචං උඹත් කැමති කෙල්ලෙක් ඉන්නවා නම් කියපන් මම උදව් කරන්නම් කියලා. එතකොට මම කියනවා ඒකම කවදා උඹට කවදාවත් කරන්න බෑ කියලා කියනවා. එතකොට එයා අහනවා ඒ ගෑනු ළමයාගේ නමේ අකුරු ටික කියන්න කොහොමද දැන් මුල් අකුරු මැද අකුරු ඊළඟට වාසගමේ අකුරු මම එහෙම කිව්වා. මට අතට අත දීලා කිව්වා හරි මට බැරි වුණ එක මචං උඹ කරගනින් කියලා. ඉතින් හැබැයි එතකොට මේ වුණේ ඇත්තෙන්ම මේ අර ගෑනු ළමයා ගෙම් මම ඇහුවා. හැබැයි එයාට තිබ්බ ප්‍රශ්නේ තමයි දැන් මේ මිත්‍රයෝ දෙන්නෙක් අතර එවැනි සම්බන්ධකමක් දෙන්නෙක් එක්කම ඇති වුණ තින් ඇගේ චරිතයක යම් කැල්ලක් වෙයි කියන. මොකද ඇත්තටම අදට වැඩි ඒ කාලේ ගැහැන් ළමයි බොහෝ උන්ගේ චරිතය ගැන හිතපු ඇත්තටම හැදියාව ගැන ලොකු දැනුමක් ඇතුව සමාජයේ එක ලොකු වගකීමක් සහ එක බැරෑරුම්කමක් يعني කාන්තාවකගේ මේ චරිත සාහිත්‍යයේ හරි වැදගත්. ඉතින් ඒ නිසා මට මේ මේ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. හැබැයි පසු කාලීනව ඒ පවුල මාත් එක්ක බොහොම හිතවත් වුණා. ඇගේ සැමියා පසු ඒ කාලෙම ඇය විවාහ වුණා. ඉතින් විවාහ වෙලා දැන් දරුවන් දෙදෙනෙක්ගේම විවාහ මංගල උත්සව මං අතින්ම ඡායාරූපයෙන් ගත වුණා. ඉතින් දැන් තව එක දුවක් ඉන්නවා. එයත් කියන්නේ දැන් මම තමයි මගේ ෆොටෝස් කරන්න ඕනි කියලා හරි එකතුයි. ඉතින් වුණත් දන්නවා මේ ප්‍රශ්නේ සම්බන්ධව. ඉතින් අද ඇත්තටම සහෝදරත්වයෙන් අපි කල් ගෙවන තියෙන එක තමයි ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම. මේක ජයගත්ත ප්‍රේමයක් නෙමෙයි. නමුත් ඔබ තාමත් ඒ ආදරේ
ඇයට ඒ විදිහටම තියනවාද නැත්නම් ඒක යහළුකමක් විතරක්ද? ඔව් ඒ කාලේ ඇත්තටම මෙහෙමයි දිනේෂ් අපි ජීවිතේ ගෙවාගෙන යනකොට පොඩි කාලේ ඒ කියන්නේ අපි කියමු අවුරුදු 16-17 දී ඇතුණ හැඟීම නෙමෙයි 20 ගණන් වලදී 30 ගණන් වලදී 40 ගණන් වලදී දැන් මම 50 ගණන් වල ඉන්න කෙනෙක් හැටියට මේ ජීවිතේ අපි එදා ලං කරගන්න ගොඩාක් උත්සාහ කරන දේවල් අපිට හිතෙනවා මේ ඒ කාලේ අපි හරි බොළඳයි නේද කියලා. ජීවිතේ අත්දැකීම් වෙනකොට වියපත් වෙනකොට ජීවිතේ අරුත දැනෙනකොට මොකද අපි දැන් ඔබේ වයසේ ඔබේ ඉන්නකොට ඔබට ජීවිතේ බොහොම චමත්කාරව පේනවා වෙන්න පුළුවන්. ඔබේ ඔබ ප්‍රේමණීය අත්දැකීම් එක ඔබ බොහොම චමත්කාරව විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ ගෙවෙද්දී තමයි අපිට තේරෙන්නේ ජීවිතේ කියන්නේ හරි කොරිම කියනවා නම් අර්ථශූන්‍ය දෙයක් කියලා හිතෙනවා හරිය ජීවිතේ ගෙනිච්ච නැත්තම්. ඉතින් ඇත්තට මේ ආදරය කියන එක මම දකින තණ්හාවක් හිටියේ මුලින් කිව්වා වගේම ඉතින් ආදරය තුළ අපි අපිට අයිති කර ගැනීමක් නේ කරන්නේ මේ ජීවිතේට කවදාකවත් අයිති නොවන දෙයක්. ඊළඟට මම ආසයි මගේ ප්‍රථම ප්‍රේමය ගැන කතා කරන්න. ඒක නන්දාමාලි සංගීත ආශ්‍රමයේදී මම සංගීතය හදාරනකොට තමයි මගේ ප්‍රථම ප්‍රේමය ඇති වුණේ. හැබැයි ඒකත් වැඩි කල් ගියේ නෑ. ඒකටත් නැවතුම් තිත ලැබුණා. ඒක හේතු මම පස්සේ දැනගත්තා. හැබැයි ඇයත් ඒ කාලෙම විවාහ වුණා. ඉතින් ඇය මට ලියුමකින් කියලා තිබ්බේ ඔබට මට වැඩිය හොඳ කෙනෙක් ලැබේවි ඔබ සතුටින් ඉන්න කියන එක තමයි තිබ්බේ. හැබැයි මම හේතුවක් දන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ඔය කාලෙදිම මම බොහොම මේ ධර්මයක ජීවත් වුණ කෙනෙක් හැටියට පානදුරේ අරියදම් හාමුදුරුව මම සමීප ඇසුරු කළා. උන්වහන්සේට මම මේ වෙලාවේ මේක නැතිවීම තුළ ඇති වුණ දුක මඟින් කිව්වා. හැබැයි මම මුලින්ම ඒක කියන්න නෙමෙයි ගියේ. උන්වහන්සේ බැහැ දකින්න ගියේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තැවුවා දැන් ඔය තරුණ වයසේ ඔයාට ප්‍රේමයක් ගැන හැඟීම් ඇති වෙලා නැද්ද? මං කිව්වා ඒක අවසන් කළා තමයි මේ ආවේ උන්වහන්සේ හම්බෙන්න කියලා. එතකොට උන්වහන්සේ කිව්ව දෙයක් තමයි ලෝ ලැබුණා නම් යම් දෙයක් එන්න ලැබෙන දෙයක්ම කියලා. ඕක ඔයාට අද අහිමි වුණත් යාල් ඇහිලා යම් කාලෙකදත් අහිමි වෙනවා. ඊට පස්සේ ඔයා බැඳලා හිටියා නම් ඔයාටත් යම් කාලෙක එයා වියෝ වුණතින් එතනෙත් ඔබට අහිමි වෙනවා. ඒ කිසිම දෙයක් අපි ජය ගන්න නැහැ ජීවිතේ. මේ සියලු දේවල් අනිත්‍යයි. ඉතින් අර නියම ඇත්තෙන්ම සතුට වෙන්න කිව්වා නියපොත් පොරවෙන් කපන්න තියෙන දේ නියපොත්ෙන් කපලා අයින් කරන්න පුළුවන් වීම ගැන. ඉතින් මං ජීවිතේ බොහෝ දේවල් ඒ විදිහට හිතන්න පුරුදු නැතරන කාලේ ඉඳලා මේ සියලු දේවල් අපි ළඟ ඇස්මානේ පේනවා. හැබැයි මේවා අපිට අයිති කරගන්න බෑ. දැන් ඇත්තටම අපි බලන කැඩපතකින් අපේ යම් දෙයක් දකිනකොට අපිට ඒ කැඩපතකින් ඒ දේ බලලා රස විඳින්න පුළුවන්. හැබැයි අපිට කවදාකවත් කැඩපතින් ඒ දේ ගන්න බෑ අපි ළඟට. එහෙම නැත්නම් අපි පින්තූරයක් එමුකෝ. දැන් පින්තූරයක් චාරුලිප කැරෙන මම ගත්ත පින්තූරයක් අපිට රස විඳින්න පුළුවන්. හැබැයි ඒ පින්තූරේට අත දාලා අපිට යාව ලං කරගන්න බෑ. ඉතින් ඒ වගේ ජීවිතේ හිතන්න පුරුදු වුණා මම. සහ මං ජීවිතේ දකින්නෙත් ඒ විදිහට. ඉතින් අපි මේ දකින්න දෙයක ඇත්තටම කියනවා නම් අපි පෙන බුබුලු ගැන ගත්තාම පෙන බුබුලක් ඇවිල්ලා තව බුබුලකට කැඩලා තව බුබුලකට කැඩලා මෙහෙම දහස් ගානකට පෙන බුබුලු කැඩලා විසිරී යනවා. ඉතින් ඇත්තට මේ ඔක්කොම බිඳී යනවා. ඉතින් එතකොට අපේ සිතුවිලිත් ඒ වගේ. අපි එක සිතුවිල්ලකට ආවට පස්සේ ඒ සිතුවිල්ල තව ඒක තව වර්ධනය වෙලා ඊට වැඩිය සිතුවිල්ලක් ඇවිල්ලා ඒකට තවත් සිතුවිල්ලක් ඇවිල්ලා මේ සිතුවිල්ල වල කෙලවරක් නැහැ. ඉතින් අපිට ළඟා කරගන්න පුළුවන් දේවල් විතරක් ලං කරගෙන සතුටෙන් ඉන්න පුළුවන් දේවල් විතරක් ලං කරගෙන සාහසී අහිත යන තැන හිත දුවන්න ගියදී අපි අනිවාර්යෙන් මුලාවේ වැටෙනවා. ඉතින් ඔය හොඳට වටහාගෙන මම ජීවිතේ ගෙවන කෙනෙක්. තනිතරුවේ මෙහෙම මෙතන ඉන්න